වන්නේ තුන්වෙනි දානම්. මේ කියන්නේ යන්නේ ඔයා ගැන. මාසයේ තුන්වෙනි දින උපන් ඔබ පහසුවෙන් ශාරීරික හා මානසික බිඳ වැටීම් වලට ලක්වන අය. ඒ වගේමයි අවිවේකී පහසුවෙන් රැවටිය හැකි කෙනෙකු කියලා කියන්න පුළුවන්. යහපත් සංකල්පනා වලින් යුක්ත ඔයා ලිවීම, කියවීම, ගායනය වැනි අංශවලට දක්ෂතා දක්වන කෙනෙක්. ඒ වගේමයි සමාජශීලී. ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔයාට තියෙනවා. ඔබ ආදරණීය කෙනෙක් නමුත් ඉතා සංවේදී. උපදුනේ මාසේ 4 වෙනිදා නම් හොඳ කළමනාකරණ හැකියාවක් ඇති. ඒ වගේම හොඳ සංවිධාන හැකියාවක් තියෙන කෙනෙක්. තම හැඟීම් පාලනය කර ගැනීමට ඔයාට හොඳ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඍජු අවංකයෙක්. සංසුන්ව අසීරු වැඩ කටයුතු පවා තනිව කිරීමට ඔයාට පුළුවන්. හැඟීම් පාලනය කර ගැනීමට හැකියාව තිබ්බත් ආදරය සම්බන්ධයෙන් වේගවත් තීරණ ගැනීමට පෙළඹෙනවා. ඒ වගේමයි ඔයා දැඩි මුරණ්ඩු අයෙකු ලෙසද සැලකිය හැකි. මේ වීඩියෝ එක නරඹපු ඔයාලා මෙතන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපත් සමග එකතු වෙනවා නම් ඒක තමයි අපේ සතුට. තවත් මෙවැනිම ඔයාලගේ ජීවිතයේ සතුටක්, දැනුමක් සහ විනෝදයක් ලැබිය හැකි වීඩියෝ එකකින් අපි යලිත් හමු වෙමු. ඔබට සුබ දවසක්.